අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ගාස්තු උඩයයි මගියා බස් උඩ දුම්රියක් නැහැ මගියා අසරණයි. ශ්‍රී ලංකාවට අත දෙන්න ඕමානය සහ ජපානයත් සූදානමින්. ත්‍රෛනිකායික මහා සංගරත්නයෙන් ජනපතිට යලිත් ලිපියක්. රොකට් වගේ ඉහළ යන බඩුමිල සහ ඉහළම උද්දමනය. මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පණි. මව සහ එක් දරුවෙකු මියයයි. බස් නැතුව ලොරියට නැග්ග සිසුන් අනතුරේ. සටන ආරම්භ වූ දේශපාලඥයන් විරුද්ධව ප්‍රශ්න කරමු. නැත්නම් ආයේ රාජපක්ෂලා රොකට් අරේවි. අද ටෙලිබැකියෙන්. රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන හිටපු ජනපති මෛත්‍රී. පොඩි අය ඉල්ලන ලොකු අය දැනගත යුතු සිස්ටම් චේන්ජ් එක ගැන ධම්මික කියයි. අදත් රට පුරා විරෝධතා නීතිඥවරුනුත් විරෝධතාවේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. අපේ රට හැම අතින්ම දැන් අගාධයට වැටිලා ඉවරයි. අධ්‍යාපනයට තිත තියලා අකුරු කරන්න ගිය පුංචි උන් ටිකක් අද අනතුරට පත් වුණා. ඒ බස් නැති නිසා ලොරියකින් ගමන් කිරීමට යාමේදී දුර දැක්මක් නැති පාලකීන් නිසා අද පාසල් සිසුන්ගේ ජීවිතත් අනතුරට වැටිලා. දරුවන්ගේ අධ්‍යාපනය නැති වෙලා යන්න එන්න බස් එකක් නැහැ. උදෙන්ම පාසලට යන්න ගියපු මේ දරුවන්ට අන්තිමට යන්න සිද්ධ වුණේ රෝහලට. බස් නැති නිසා ලොරි රථයකට ගොඩවී පාසලට යන්න මේ දරුවන් කටයුතු කළා. නමුත් ලොරි රථයේ තට්ටුව අතරමඟදී කඩා වැටීමෙන් දරුවන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ වෙන විට තුවාල ලැබූ දරුවන් ගලින් පින්දුරු වැව ප්‍රාදේශීය රෝහලට හා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඉන් සඳහා ඉන්ධන සැපීමට අද පිරවුම්හල් 92ක් වෙන් කෙරුණා. ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය වෘත්තිකින්ට වෙන් කළ පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කෙරුණා. නමුත් වෙනද වගේම අදත් කළේ සෞඛ්‍ය සේවකීන් ඇඳවීමක් විතරයි. ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල අදත් පෝලිමේ ඉන්නයි සෞඛ්‍ය සේවකීන්ට සිදු වුණේ. පිරුවම්හලේ කියන්නේ කිසිම තෙල් බවුසරයක් එනවා කියලාවත් පණිවිඩයක් ලැබිලා නැහැ. ඒ නිසා ඊයේ 3 ඉඳන් කෑම බීම නැතුව මෙතනට ඇවිල්ලා මහපාරේ ඇවිල්ලා රැඳිලා ඉන්න නිසා හැකියක්මන්ට මේකට විසඳුමක් ලබා දෙන්න නැත්නම් රෝගී රැකබලා ගැනීම වෙනුවෙන් විශාල හානියක් නේ මේ. රාජ්‍ය සේවයේ සෞඛ්‍ය අපි අයයි අතර ප්‍රශ්න ගැටලු ඇති කරගන්න ඕනේ නැහැ. ඉන්ධන පෝලිම් වල දින ගණන් සති ගණන් රැඳී සිටියත් ටෝකන් ක්‍රමය නිසා අදත් උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වුණා. මේ අතර 22%කින් ඉහළ නැංවූ නව බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අවම බස් ගාස්තුව අද සිට බලපැවැත්වෙන පරිදි සටහන් වන්නේ රුපියල් 40ක් ලෙසයි.
බස් ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය අසාධාරණ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ. බස් නැතුවත් බස් ගාස්තු වැඩි කරා. නමුත් අවම ගාස්තුව පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. අවම ගාස්තුව රුපියල් 40 විය යුත්තේ ආසනගත මගින්ට පමණයි. අද වහලෙ උඩත් යනවා. මම මගේ බස් අතිමිකරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ හැකිතාක් දුරට සාධාරණ වෙන්න ජනතාවට අද එදා වේල ජීවත් වෙන විදියක් නැහැ. එක වේලක් කන්න විදියක් නැතුව ජීවත් වෙන්න නැතුව ඉන්න සාධාරණ කරන්න අපේ බස් අතිමිකරුන් අසාධාරණයට අපිට කවදාකවත් යාදෙන්නේ නැහැ. බස් ගාස්තු ඉහළ දැම්මත් තෙල් හිඟේ හේතුවෙන් බස් ධාවනය දැන් අඩාල වෙලා. මේ නිසාම ජනතාව කබලෙන් ලිපට වැටිලා. බස් විතරක් නෙවෙයි දුම්රිය ධාවනයත් දැන් අඩපණයි. අද දිනේදී සැලසුම් කළ දුම්රිය ගමන් බාර 22ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඉන්දර හිඟේට විසඳුම් සෙවීමට බලධාරීන් කටයුතු නොකිරීමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වෘත්තීය සමිති අද පස්වරුවේ වර්ජනයක් ආරම්භ කළා. වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති කටයුතු කළත් මේ හේතුවෙන් අහිංසක ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. දැන් අපි මේවට මොකක් අපි මුදල් ගෙවන්න නැතුව ඉඳලා තියෙනවද? අපි පෙට්‍රල් එක ගන්නේ මුදල්වලට, රයිඩ් බිල ගන්නේ ගෙවලා ගන්නේ. ඉතින් අපිට දැන් කිසිම දෙයක් නැහැනේ. මේ ලොක් අපිව නන්නත්තර කරලම තියෙන. දැන් 69 ලක්ෂ ආපේ දෙන්නේ අපිට. මේ අතර ලාෆ් ගෑස් සමාගම LP ගෑස් සිලින්ඩර පාරිභෝගිකයා හට කඩිනමින් ලබා දීම සඳහා තම බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතු පුළුල් කර තිබෙනවා. රට තුළ පවතින ආර්ථික පීඩනය දැන් ජනතාවට දරාගන්න බැරි තැනට පත්වෙලා ප්‍රදේශ රැසක ජනතාව වත්මන් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණවල. මේ අතර අපේ රටේ නීතිඥ ප්‍රජාවත් අද මහපාරට ඇවිත් විරෝධතාවල නිරත වුණා. රට පුරාම ජනතාව පවතින ආර්ථික අර්බුදහමුවේ දැඩි ලෙස පීඩාවට පත්වෙලා රට පුරාම තෙල් පෝලිං හයර් එකක් දුවලා එදා වේල හම්බ කරන ත්‍රිරෝද රථ රියදුරාගේ ඉඳලා මාළු විකුණලා ජීවත් වෙන මාළු වෙළෙන්දා දක්වා සෑම තරාතිරකම මිනිසුන්ගේ ජීවිත අන්ත අසරණ තත්වයට පත්වෙලා. ගෑස් නෑ, බඩු මිල ඉහළයි, දරුවන්ටවත් බොන්න කිරි පිටි නෑ. මේ අර්බුදහමුවේ කුස්සියේ ගෘහණියත් පීඩාවට පත්වෙලා ඖෂධ හිඟේ හමුවේ රෝහලේ පණා දින රෝගීන්ට ජීවිතය ගැන බලාපොරොත්තු නැතිවෙලා පාසල් වසා දමලා දරුවන්ගේ අධ්‍යාපනයට කනකොකා හඬලා මේ අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාව අද මහපාරේ විරෝධතාවල. අද අපේ රටේ නීතිඥ ප්‍රජාවත් මහපාරට ඇවිත් සිය විරෝධතාවය පළ කළා. විරෝධතා පාගමනින් කොටුව බැංකු මාවත වෙත පැමිණි නීතිඥයින් හට එම මාර්ගයට ඇතුළු වීමට අවසර හිමි වුණේ නැහැ. අනතුරුව නීතිඥයින් එම ස්ථානයේ සත්‍යාග්‍රහයක්ද ආරම්භ කළා. බොරතෙල් ලබා දෙන ලෙස බල කරමින් ශ්‍රී ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිටදී තෙල් සංස්ථාවේ සේවකයෝ විරෝධතාවයක නිරත වුණා. මේ අතර වත්මන් පාලනයට එරෙහිව ගාල්ල ගෝටාගෝ ගම විරෝධතාකරුවන් පිරිසක් ගාලු කොටුපවුරේ සිට විරෝධතාවයක නිරත වුණා.
මේ අතර තවත් විරෝධතාකරුවන් පිරිසක් අද දිනේ ගාල්ල කොටුපවුරට පිවිස වත්මන් රජයට විරෝධය පළ කිරීමට සැරසෙද්දී ආරක්ෂකාංශ විසින් විරෝධතාකරුවන්ට ගාල්ල කොටුපවුරට ඇතුල් වීමට ඉඩ ලබා දී තිබුණේ නැහැ. එහිදී ඇති වූ වාද විවාද වලින් අනතුරුව විරෝධතාකරුවන් ගාල්ල නගරයට ගොස් විරෝධතාවයේ නිරතව තිබෙනවා. දේශපාලනික සහ ආර්ථික ස්ථාවරයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව ත්‍රිනිකායික මහනාහිමිවරුන් පවසනවා. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. රාජ්‍ය නායකයා ලෙස මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවන්ට ආරම්භයේදීම යම් නම්‍යශීලී භාවයක් ජනාධිපතිවරයා දැක්වූයේ නම් රට තුළ මෙවන් අරාජකත්වයක් නිර්මාණය නොවනු ඇති බව විශ්වාස කරන බවයි ත්‍රිනිකායික මහනාහිමිවරුන් අවධාරණය කරන්නේ. ඒ අනුව රට තුළ පවතින තත්ත්වය හමුවේ 22 ව්‍යවස්ථා සංශෝධනයේ වහා සම්මත කොට ආර්ථික ස්ථාවර භාවයක් රට තුළ ඇති කිරීම අත්‍යවශ්‍ය බව එම ලිපියේ සඳහන්. ඒ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවේ කාර්යභාරය හා කාල සීමාව මාස 6කට සීමා කොට එම කාල සීමාව තුළ මහජන පීඩාවන් අවම කොට ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීමට සර්වපාක්ෂික රජය සමත් වන්නේ නම් පමණක් අවශ්‍යතාවය අනුව එම කාල සීමාවේ මාස 12කට හෝ 18කට සියලු පක්ෂ නායකින්ගේ ඒකඟත්වය මත දීර්ඝ කර ගැනීම. එසේ නොමැති නම් අවසාන විසඳුම ලෙස නව ආණ්ඩුවක් පත්කර ගැනීමට මහජනතාවට ඉඩ ප්‍රස්ථාව පිවර කර දීම. සර්වපාක්ෂික ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පක්ෂ නායකයෙකු පත්කර ගැනීමට සියලු පක්ෂ අතර ඒකගත්වයක් නොවන්නේ නම් සියලු පක්ෂ නායකින් ඒකඟ වන එම වගකීම දැරීම සඳහා යෝග්‍ය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පරිණත වියත් බුද්ධිමත් නිර්පාක්ෂික ශ්‍රී ලාංකීය පුරවැසියෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම. සර්වපාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සමාජිකත්වය උපරිම 15කට සීමා කළ යුතු අතර දූෂණ චෝදනාවන්ට ඇති කිසිවෙක් අමාත්‍ය ධූරයකට පත් නොකිරීම, ඒ අමාත්‍යංශ විෂයපතයන්ට අදාළ වගකීම් දැරීමට වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද ඇති අය පමණක් තෝරාපත් කර ගත යුතු අතර එවන් සුදුසුකම් සැපිරූ පුද්ගලයෙකු පාර්ලිමේන්තුව තුළ නොවන්නේ නම් පක්ෂ නායකින්ගේ ඒකඟතාවය මත ශ්‍රී ලාංකීය පුරවැසියෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීම. සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනයකට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගැනීමට විශේෂඥ උපදේශක මණ්ඩලයක් හෙවත් ජාතික බුද්ධි මණ්ඩලයක් පත්කර ගැනීම. එම විශේෂඥ මණ්ඩලය විසින් යෝජනා කරනු ලබන අන්තර්කාලීන පාලන වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට පක්ෂ නායකින්ගේ ඒකඟත්වයෙන් පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාත්මක වීම. ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා විනිවිදභාවයකින් යුක්තව විධිමත්ව සිදුවන බව නිරන්තරයෙන් විපරම් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත්විය යුතු අතර එම ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කිරීමට යටත් විය යුතු අතර විධිමත් විකරණයකට භාජනය කර මහජනතාවගේ දැන ගැනීම පිණිස කලින් කලට ප්‍රසිද්ධ කිරීම. මෙම කාලය තුළ ජනාධිපතිවරයා හා සර්වපාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා එම මණ්ඩලයේ සාමූහික තීන්දුව තීරණවලට අනුගතව ක්‍රියාත්මක වීමට බැඳී සිටීම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ වරප්‍රසාද අහෝසිකොට අවදානම් ආර්ථික මට්ටමේ සිටින ජනතාවට සහන සැලසීමට අවශ්‍ය නෛතික ප්‍රතිපත්ති පාදන වහා සකස් කිරීම, රාජ්‍ය සම්පත් අනිසි කළමනාකරණයෙන් රට අරාජක කිරීම වෙනුවට අන්තර්ජාතික ආයතන හා මිත්‍ර රටවල් සම්බන්ධීකරණය තුළින් ණය ආධාර ලබා ගැනීම හා කළමනාකරණය සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම. ජුනි මාසයේ උද්ධමනය 54.6% බව මහ බැංකුව පවසනවා. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේම භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම මෙයට හේතුව බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ජූනි මාසයේ උද්ධමනය 54.6% බව මහබැංකුව පවසනවා. කොළඹ පරිභෝගික මිල දර්ශනය මතයි මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම මත මෙලෙස ජූනි මාසයේ උද්ධමනය 54.6% ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදයත් සමගින් සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ යාම මෙම උද්ධමනයට හේතු වී තිබෙනවා. මේ අතර ජූනි මාසයේ ආහාර උද්ධමනය 80.1% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඒ මැයි මාසයේ තිබුණු 57.7%
අතරක ආහාර උද්ධමනය ඉහළ දමමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලකරන් සහ පාරිභෝගික සුබසාධනය ගැන අද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් සඳහා අපි විරුද්ධ ගිලීම් තුලින් අද සිට භාණ්ඩ ගෙන්වීමට අවසර ලබා දීලා තියෙනවා. මේ විරුද්ධ ගිලීම් තුලින් අනනේ කිරීම සිදු වෙනවා නම් ඒක වෙළඳ අමාත්‍යාංශයේ නියාමනයකට යටත් වෙනවා. අපිට ඉදිරියේදී කිසිම භාණ්ඩ හිගයක් නැතුව ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න පුළුවන් කියන පණිවිඩය මම ලබා දෙනවා. රුපියල් 5000 මාරු කරාම shopping bag එකකට බඩු ටික ගන්න බෑ රුපියල් 5000. ඒක බොන්ඩ් එකක් 120යි බනස් ගෙඩියක් ගන්න එකත් රුපියල් 100යි පාන් කාලක් කෑමත් රුපියල් 100යි. ඉතින් කොහමද මාත්තා ජීවත් වෙන්නේ? පාලකෝ ගෙද ඔය ඉන්නේ සැපට කාලා බීලා කතා කරනද ඔය කලින් කතා කරලා කිව්ව මොකද නියෝජ්‍ය කතානායකයෙක් ගැන අපි ඌව කන්නද? ඊට පස්සේ කතා කරලා දෙනවා 20ද 20ද 30ද 40ද අපිට ඒවට නෑ මේ බඩු මිලටි අඩු කරලා ජනතාවට පොඩ සාහනයක් සැලසෙන බලන්න ඉස්පිරිතල් ගම් බේට් ටිකක් නෑ. මොකද්ද මේකේ තේරුම මේ සුතුම් රටක් නෙමේ ශ්‍රී ලංකාව කියන්නේ. මුන් කෑවම දැන් කාපන් අපිව අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා රටත් මහජනතාවත් බංකොලොත් කිරීමට කටයුතු කළ පුද්ගලින්ට එරෙහිව වහා විමර්ශනයක් පැවැත්විය යුතු බවට ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍ර ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලින් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වත්මන් අමාත්‍යවරයා, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවඩ් කබ්‍රාල්, ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල, ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලි පීරිස් ඇතුළු 13 දෙනෙකු නම් කර තිබෙනවා. මෙම පෙත්සම අද එස් තුරයි රාජා, ගාමිණී අමරසේකර සහ කුමුදුනේ වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගින් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. ඒ අනුව අදාළ කරුණු ඇතුළත් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන හතරවනදා සිදු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේ. ඊට අමතරව හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවඩ් කබ්‍රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල යන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිදු සේනාරත්න හෙවත් රැට්ටා, ලහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරත්න හිමියන් අපමත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද මෝසමක් මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා හමුවේ කැඳවනු ලැබුවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අපමත මුදාහැරීමට නියෝග කළා. පැමිණිල්ල නැවත ලබන 6 වනදා කැඳවීමට නියමිතයි. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. වෙනිසියුලාව ලතින් ඇමරිකානු රටක්. ලතින් ඇමරිකාවේ ධනවත්ම රටක්. ඉන්ධන අපනයනයේ තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. දිනකට ඉන්ධන බැරල් ලක්ෂ 6කට වැඩියෙන් අපනයනය කළා. හරිම ලස්සන රටක්. ස්වභාව සෞන්දර්යයේ උප්පරිමයෙන් පිරුණු රටක්. ජෛව විවිධත්වයේ අතින් ලෝකේ 17 වැනි ස්ථානයේ හිමිවන්නේ වෙනිසියුලාවට. ජනගහනය 3,20,00,000 විතර ඇති. මෙහෙම රටක් අවුරුදු කිහිපයක් ඇතුළත ලතින් ඇමරිකාවේ දුප්පත්ම රට බවට පත්වෙනවා. මිනිස්සු හාමතේ මහමග මැරිලා වැටෙන්න පටන් ගන්නවා. රෝහල්වල ඖෂධ හිඟවෙනවා. දරුවන්ට පාසල් නැතුව යනවා. රෝහල් පද්ධතියම බිඳ වැටෙනවා. ලෝකේ 4 අතින්ම කෑම සිඟමන් ඉල්ලන රටක් බවට පත්වෙනවා. පොඩි දරුවන්ගේ මන්ද පෝෂණය සීග්‍රීන් ඉහළ යනවා. වෙනිසියුලාවේ මාධ්‍යවේදියෙක් වූ ලියනාඩෝ බෘසුවෙල් මෙහෙම සටහනක් තබා තිබුණා. ඒ සටහන හරියට නිවැරදිව කියවලා අවබෝධ කරගත්තොත් වෙනිසියුලාව මොන තරම් අසරණ වුණාද කියලා තේරුම් ගන්න පුළුවන්. නිකොලොස් මදුරෝගේ රජයට අප විරුද්ධයි. හුස්ම හිරවෙන තරම් ඉතා අවදානම් අර්බුදයක් අප අත්විඳිමින් ඉන්නවා. රැකියාවක් කරන සාමාන්‍ය වැටුපක් උපයන අපට යන්තම් හෝ කෑමට යමක් ගත හැකි. නමුත් අප අතර සමහර තරුණ තරුණීන්, ළමුන්, කුඩා දරුවන් හා වැඩිහිටියන් කෑමට ගන්නේ අපවිත්‍ර ද්‍රව්‍යයි.
කුණු කසල බක්කිවල ඇති දේ අපට මේ රාජ්‍ය වෙනස් කිරීමට අවශ්‍යයි. නිකොලස් මදුරෝගේ පාලනය අවසන් කළ යුතුමයි. මේ තමයි ඒ මාධ්‍යවේදියාගේ සටහන. ඉන්ධන අපනයනය කරන රටක්, ඒ කියන්නේ තෙල් තියෙන රටක්, ඊටත් වඩා ලෝකෙන්ම ජෛව විවිධත්වය අතින් 17 වෙනි තැනට තිබුණු රටක්, මෙහෙම ලෝකයේ ළඟ හිඟමනට වැටුණේ ඇයි කියලා බලන එකයි අප අද කළ යුත්තේ. දැන් ඇත්තටම අපට වෙමින් තිබෙන දෙයි වෙනිසුවලාට වූ දේ අතරයි බොහෝ සමානකම් තියෙනවා. ලෝකේ රටවල් දුප්පත් වෙන්න බලපාන හේතු දල වශයෙන් අධ්‍යයනය කරන්නේ නැතිව වෙනිසුවලාව හා ශ්‍රී ලංකාව සංසන්දනය කරන්න අමාරුයි. රටක භූගෝලීය පිහිටීම සමහරක් විට ඒ රටට දියුණු වෙන්න බරපතල බාධාවක්. ඒ කියන්නේ රටක් ගොඩබිම මැද්දට වන්න පිහිටීම එක් කාරණයක්. ඇෆ්ගනිස්තානයේ නේපාලයේ ඊට දල උදාහරණ. මේ රටවල ආනයන අපනයන වලට යන වියදම වැඩි හේතුව වරායන් නැතිකම. අපිට වරායන් වැඩි වුණා. එසේමයි ගිනි කඳු භූමිකම්පා ඇතිවීම රටක දුප්පත්කමට හේතු වෙන්න පුළුවන්. එසේමයි මානව සම්පත උගත් දක්ෂ මිනිසුන් රටක ඉන්න ඕනේ. ඒ සඳහා නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. ත්‍රස්තවාදී ක්‍රියා පැවතීමත් රටක දියුණුවට බාධාවක්. ජාත්‍යන්තර මිත්‍රකම් සම්බන්ධතා බිඳවැටීමත් එක් හේතුවක්. එවගේමයි සමහර සංස්කෘතික විශ්වාසයන් ධනය ලැබෙන විට ඒ ධනය විවිධ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ පරිමාණයෙන් වැය කරනවා. ඒ වගේමයි දුර්වල සෞඛ්‍ය පද්ධතියක් තිබීම ඒකත් රටක දියුණුවට බාධාවක්. ස්වභාවික සම්පත් නැතිකම මෙයාදී වශයෙන් හේතු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් අද වන විට හඳුනගෙන ඇති වැදගත්ම සාධකයේ තමයි දූෂණය, වංචාව සහ නාස්තිය. ඒ වගේමයි වියරු ඒකාධිපති පාලකින් ගන්නා තීන්දු තීරණ. ඇත්තටම වෙනිසුවලාවේ බිඳවැටීමට එරට සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බව බටහිර රටවල් පැවසුවද තත්වය ඊට වෙනස්. බටහිර රටවල් පැන වූ සමහර සම්බාධක දුප්පත්කමට රට බිඳවැටීමට හේතු වුණේ නෑම කියලා අප කියන්න සූදානම් නෑ. නමුත් ඇත්තටම වෙනිසුවලාවේ බිඳවැටීමේ ප්‍රධානතම සාධකයේ දූෂිත දේශපාලනඥයින් සහ ඔවුන්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති. තෙල් ලැබෙන විට තෙල් විකුණලා ඒ සල්ලි වියදම් කළා, කෑව බිව්වා, හොරා කෑව මිසක් පාලකින්ට අවශ්‍ය වුණේ නෑ වෙනත් නිෂ්පාදිත ආර්ථික ක්‍රමයක් බිහි කරන්න. ඒ වගේමයි වෙනිසුවලාවේ බහුතරයක් තනි පුද්ගල චරිත මත විශ්වාසය තබනවා, තාමත් තබනවා. එසේම නිවැරදිව කළමනාකරණය කරගන්න බැරි වුණු රටක් වෙනිසුවලාව කියන්නේ. ඒ නිසා ඉන්ධන සම්පත තිබිලත් ඒකාධිපති ස්වරූපයේ පාලනය නිසා හිඟමනටම වැටුණා. දැන් යලි නැගිටින්න උත්සාහ කරනවා. මුදලේ වටිනාකම නැත්තටම නැතුව ගියා. සල්ලි මිටි ගණන් මහපාරේ අයින්වල ගොඩ ගැසෙන්න පටන් ගත්තා. පාංගෙඩිය හොරාගෙන උදුරගෙන දුවන රටක් බවට වෙනිසුවලාව පත් වුණා. එසේමයි දේශපාලන අස්ථාවර භාවයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ලෝකයේ ආධාර බොහෝ විට වෙනිසුවලාවට මගහැරෙන්න හේතු වුණේ දේශපාලන අස්ථාවර භාවයේ. එසේමයි ඇමරිකාව ප්‍රමුඛ එක් කඳවුරකට සහ රුසියාව, චීනය ප්‍රමුඛ තවත් කඳවුරකට මැදි වූ රටක් බවට පත්වීම. මේ සියලු කාරණා නිසා වෙනිසුවලාවේ ආර්ථිකයේ බිඳ වැටිලා කඩා වැටිලා මොනතරම් ඉන්ධන අපනයනය කරන්න හැකියාව තිබුණත් හිඟමනටම වැටලා ගියා. දැන් නැවත යලි නැගිටින්න විශාල උත්සාහයක් දරනවා. මේ වෙනිසුවලාවේ බොහෝ ලක්ෂණත් අපේ රට හා සමානයි. අපට තෙල් නැති බව ඇත්ත. ගම්මන්පිල තෙල් හෙව්වා නම් ඒත් ඔය ටිකම තමයි අපට වෙන්නේ. අධික ලෙස රාජ්‍ය දූෂණය ඉහවහ යාම ඒ රටෙන් තෙල් නෙමෙයි රත්තරන් නිදි සහ තෙල් හොගාලා ගැලුවත් ඒ රටට වැඩක් වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණේ වෙනිසුවලාව. රටට අවශ්‍ය අනිකුත් සියලුම දේ ගෙන්වන්න, ඒ කියන්නේ ආනයනය කරන්න වැය වෙනවා නම් අතිවිශාල මුදලක්, අපනයනයෙන් ලැබෙන ධනය රඳන්නේ නැහැ. මොනවා අපනයනය කළත් වැඩක් නැහැ දේශපාලනඥයින් හොරා කනවා නම්. අපට මේ තාක් වැරදුනේම වෙනිසුවලාට වැරදුණු ආකාරයටමයි. තනි චරිත, තනි පුද්ගල වන්දනාවේ යෙදෙමින් රට බාරදීම තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැහැ. මහතිර් මොහමඩ්ලා, ලී ක්වාන් යූලා, ෆිදෙල් කාස්ට්‍රෝලාගේ ජවය බුද්ධිය තනි මිනිහෙකුට තියෙනවා කියලා විශ්වාස කිරීම තමයි අපේ විනාශයට හේතු වුණේ. අද රටක් ලෙස අප අත්විඳිමින් සිටින්නේ ඒ පුද්ගල වන්දනාවයි. ලෝකයේ දූෂිතම රාජ්‍යයන් අතර වෙනිසුවලාවට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්.
අපේ රටේ දූෂණය අක්‍රමිකතා ආදී විවිධ හොරාකෑම් නිසා පළමු 10-15 දෙනහට එන්න කිසිම අමාරුවක් නැති රටක්. තවදුරටත් ගෝඨාභයට කරන්න බැහැ කියන එක අවබෝධ කරගන්න බැරි ගැත්තෝ එකෙකු දෙන්නෙකු හෝ මේ මහ පොළවේ ඉඳීම පාපයක්. ගෝඨාභයටත් දැන් එයාට බැහැ කියලා හිතලා බැහැලා ගෙදර යන්න තරම් කල්පනාවක් නැති එකත් අවාසනාවක්. ඒ වගේමයි වික්‍රමසිංහ. වික්‍රමසිංහටත් දැන් බැහැ. ඔහුත් මේ රටේ අවුරුදු 30කට වැඩි කාලයක් බලේ හිටි කෙනෙක්. දැන් ඔහු වටා ඉන්න අය තාම මාස 6ක් කල් දෙන්න කියලා ඉල්ලනවා. මේ සෑම දෙයකින්ම පේන්නේ තනි පුද්ගලවාදය තාම පිළිගන්න බවයි. රනිල් එනකොට කිව්වේ මිනිහා කොහොම හරි ගොඩදායි කියලයි. දැන් ධම්මික එනකොටත් ඒ විශ්වාසෙම තියලා. එයා හොඳ බිස්නස්කාරයෙක් කොහොම හරි ගොඩදාගනී කියලා හිතන අමන මරි මෝඩ රැලක් ඉන්න තුරාවට අපට හිඟා කන්නටම තමයි වෙන්නේ. දැන් සජිත්ලා එයා බලය ඉල්ලනවා. අනුරලත් බලය ගන්න සූදානම්ලු. පාටලි ස්වාධීන වෙලා තනි ගමනකට සූදානම් වෙනවා. ආණ්ඩුවේ හිටි ඩලස්ලා තව අලුත් පාරකට එන්න හදනවා. මේ කවුරුන් හට හෝ ඡන්දේ දීම බලය ලබා දීම ඔබේ අයිතිවාසිකම. අපට කරන්න පුළුවන් ඔබ සැමව සාධාරණ ලෙස දැනුවත් කිරීම පමණයි. මේ කිසිදු අයකු මත ආයේ තනි පුද්ගල වන්දනාවක් ලෙස විශ්වාස කරලා බලය දෙන්න එපා. එහෙම වුණොත් ගෝඨාභයට රනිල්ට වඩා අමුතු වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ පාර මේ සියලු දෙනා ජනගත කරන අනාගත මැතිවරණ ප්‍රකාශන පොරොන්දු දිහා නිහඬව බලා ඉඳලා ඡන්දෙ දාලා වැඩකුත් නැහැ. මේ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්නම් අධිකරණයට යන්න තරමටම නීතිය ශක්තිමත් කරගමු කියලා යෝජනා කරනවා. තනි තනි මිනිස්සු නෙවෙයි, අලුත් සිස්ටම් එකක්. සිස්ටම් චේන්ජ් කිව්ව ගමන් බය වෙනවා. මොකද ඒක ඒ තරමට භයානක වචනයක් බවට පත් වුණා. එහෙම එකක් නෙමෙයි, අලුත් ක්‍රමවේදයක් යෝජනා කරන්නම ඕනේ. දැන්වත් බුද්ධිමත් ප්‍රායෝගික මිනිසුන්ගේ යෝජනා එක්ක එන්න කියමු. වැරදිලාවත් ආයේ ලී ක්වාන් යූ ලගේ, මහතිර් මොහමඩ් ලගේ, ෆිදෙල් කාස්ට්‍රෝ ලගේ සාරයේ තනි මිනිහෙකු තුළ තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න එපා. ඒ වගේමයි පිලිපීනයේ මාකෝස්. පිලිපීනය කියන රට විනාශ කළ මහා ධනස්කන්ධයක් හොරාගෙන ගිය පුද්ගලයා පිලිපීනයේ මාකෝස්. ලොකුම හොරා. දශක දෙකකට පසු ඔහුගේ පුතාට යලි රට බාර දෙන්න තරම් පිලිපීන ජාතිකින් පරිත්‍යාගශීලී වුණා. ඒ වගේ මෙහෙත් එහෙමනම් කරන්න එපා. එහෙම වුණොත් ආයෙත් රටේ සල්ලි වලින් රාජපක්ෂලා රොකට් යවන්න පටන් ගනීවි. කමක් නෑ, යව්වත් චන්ද්‍රිකාව ගියේ කොහෙදවත් කියලා හොයාගන්න බැරි විදිහට තමයි එයාලා රොකට් යවන්නේ. අපි දැන් බුද්ධිය අවදි කරමු, සටන ආරම්භ කරමු. මේ සියලු දේශපාලනඥින්ව බය නැතුව විවෘතව ප්‍රශ්න කරමු. එයාගේ සැලසුම් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමු, විවේචනය කරමු. ඕමාන සහ ජපාන තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අද මුණ ගැසුණා ඒ ජනාධිපති මන්දිරයේදී. සේවය අවසන් කර දිවයිනින් පිටත් වියාමට නියමිත ඕමාන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. මෙහිදී ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සහය වන බවයි ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂීඩ් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලාංකිකයින් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිනවා. පුහුණු ශේෂ්ත්‍රීය රැකියා අවස්ථා වැඩි කර ගැනීමටද සහය වන ලෙස ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. සයිඩ් අල් රෂීඩ් මහතාගේ වසර 8ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහය ඇගීමට ලක් කළ ජනාධිපතිවරයා මෙරට වෙළඳ සහ ආයෝජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. තම ඕමානි විදේශ අමාත්‍යංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට එහි සිටද කටයුතු කරන බවයි ඕමාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ජපාන තානාපති හිදෙකි මිසුකෝෂි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අදපස්වරුවේ පැවැත්වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහය වන බවයි ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජීය, සංස්කෘතික සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද හිදෙකි මිසුකෝෂි මහතා පවසා තිබෙනවා. ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තුතිය පළ කර සිටියා. වත්මන් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව බිඳුවටම ඇද දමා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පසුගිය මැතිවරණයේ කියපු පළවෙනි සටන් පාඨය
ජාතික ආරක්ෂාව කියන එක අද බිඳුවයි. මම අහනවා රජයෙන් අද රටේ ජාතික ආරක්ෂාවක් තිබෙනවද කියන කාරණාව. ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණය, ආර්ථික කළමනාකරණය සහ සමාජ කළමනාකරණය සම්පූර්ණයෙන්ම වැරදියට කළේ. මේවා තවමත් නිවැරදි කරගන්න ආණ්ඩුව සූදානමක් නැහැ. අද රට තියෙන තත්ත්වයේ හැටියට ආණ්ඩුවේ කෙසේ කොහොම කිව්වත් රටේ මුළු පොදු මහ ජනතාවම ඉල්ලන්නේ ආණ්ඩු වෙනසක් ඉල්ලන්නේ. තිබෙන ආණ්ඩුව වෙනස් විය යුතුයි, ආණ්ඩුවේ සිටින සියලු දෙනා ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් පත්විය යුතුයි කියන එක. මේක නිර්පාක්ෂික ආණ්ඩුවකුත් නෙවෙයි, සර්වපාක්ෂික ආණ්ඩුවකුත් නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකුත් නෙවෙයි. මේක මේ මහා නිකම් මේ අලකලංචියක් මොන විදිහේ ආණ්ඩුවක්ද කියලා කියන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ජනතාවගේ ඇහැවහල නිකම් මේ බොරු විවස්ථාවල් ගේන්න උවමනාවක් නැහැ. අපි එහෙම වුණොත් ඒ අපි එකක නොවන දේවල් සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් අපිට කරන්න පුළුවන් සටන් අපි කරනවා. ජනතාව ඒකරාශී කරගෙන අපි ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නව ආණ්ඩුවක අවශ්‍යතාවය තිබෙන්නේ. 2018 වසරේ පැවති සංචාරක වර්ධනය නැවත ඇති කිරීමට හැකි වුණොත් ජනතාවට පෝලිම්වල සිටීමට අවශ්‍ය නැති බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා. එය අද කොළඹ පැවති උත්සවයකදී. ඇවැරයි සාමාන්‍ය එක ටුවලිස් කෙනෙක් ආවොත් රට ඇතුළට ඩොලර් 2000ක් විතර එනවා. අපි ලංකාවේ හැමොත් එකම එකතු වෙලා අපිට 2018 තිබිච්ච ටුවරිසම් එකේ ඒ මිලියන 2.3 ගෙනාවොත් ඇත්තටම අපිට මෙහෙම ඩීසල් පෝලිං වල ඉන්න ඕනේ නැහැ, පෙට්‍රල් පෝලිං වල ඉන්න ඕනේ නැහැ, ගෑස් පෝලිං වල ඉන්න ඕනේ නැහැ, බෙහෙත් නැතුව ඉන්න ඕනේ නැහැ. මේ ඔක්කොම ටික කරගන්න පුළුවන්. පොඩි ළමයි වුණාම අවුරුදු 22-23 වගේ වෙනකොට අපේ ඒ දවස්වල ඔළුව ගිනි අරන් තිබුණේ. මොකද වෙන රටවල් වල වීඩියෝස් බලලා අපි නම් ඉස්සර ෆොටෝස් බැලුවේ. දැන් ඒ ළමයි බලන්නේ වීඩියෝ. දැන් ඒ ළමයි වීඩියෝ බලලා තමයි ඒ ළමයින්ගේ ඔළුව ගිනි අරන් තියෙන්නේ. මොකද වෙන රටවල් මෙච්චර හොඳට තියෙන්නේ කොහොමද, මේ රටට මෙහෙම ගිහිලා තියෙන්නේ මොකද කියලා. මම දන්නවා ඒගොල්ලෝ හිතන විදිහ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් සිස්ටම් චේන්ජ් කියලා කියන්න පුළුවන්. හැබැයි ලොකු අය දැනගන්න ඕනේ සිස්ටම් චේන්ජ් කියන්නේ මොකද්ද කියලා. දැන් ඕගලන්ටම හොඳටම පේනවා ඇතිනේ. පෙට්‍රල් කියුව එකේ ඉඳගෙන වෙන රටක වැඩ කරන කෙනෙකුට කියලා කෝල් එක දාලා කියනවා ඔයානම් සල්ලි එවන්න එපා මේ මෙහෙට කියලා. හැබැයි බලන්න තමන්ගේ කියුව එකම දික් කරගන්න තමන් කෝල් එකක් දානවා. අපිම අපේ සල්ලි එහෙතිර නවත්තලා අපිම ටුවරිස්ට්ලාට එන්න දෙන්නේ නැතුව අපේ රටේ බ්‍රෑන්ඩ් එක ඉවර කළා. ඉතින් අපි විසින්ම අපි ලිඳක් වැටලා තිබුණොත් ඒ ලිඳ එච්චර ජඹුර නැති වෙන්න පුළුවන්. අපි දැන් කරන්නේ ඩේලි හාරහාර පස්තික ගොඩ දානවා. ඉතින් ලිඳ එන්නෙන්න ජඹුරට යන එක තමයි වෙන්නේ. ඇත්ත කියනකොට හූ කියන සංස්කෘතියයි බොරු කියනකොට අත්පුඩි ගහන සංස්කෘතියයි නිසා අද අපේ රට මේ තැනට වැටි ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ පුරුද්දක් තියෙනවා බොරුව කියනකොට අප්පුඩිය වැඩි, කරන්න බැරි දේ කියනකොට හිනා වෙනවත් වැඩි, සතුටු වෙනවත් වැඩි. ඇත්ත කතා කරනකොට හූ හඬ ඇහෙන්නේ. ඇත්ත කියනකොට හූ තියෙනවා. දැන් ඇත්ත කියනකොට හූ තියෙන සංස්කෘතියයි බොරුව කියනකොට අප්පුඩි ගහන සංස්කෘතිය නිසා අද අපි රටක් හැටියට මෙතනට වැටිලා තියෙනවා. හූ කිව්වත් කමන්නේ නැහැ, මම ඇත්ත කියන්නේ යන්නේ. මොකද්ද අවංක ඇත්ත? කවුරු හරි කියනවා නම් මාසෙන් දෙකෙන් හයෙන් හයෙන් 12න් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඒක සිදුවෙන්නේ නැත. අද දවසේ ඉඳලා සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ලබා දුන්නු ණය සහන ටික ඔක්කොම නැති වෙනවා. මොරටෝරියම් එක ඉවරයි. 145%කට වැඩි ප්‍රමාණයකට මොරටෝරියම් එක නැති වුණා කියන්නේ බරපතල කඩාවැටීම. සංචාරක ක්ෂේත්‍රයේ එහෙම් පිටිම කඩන් වැටෙනවා. සහ අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත එහෙම් පිටිම කඩාවැටෙනවා. මොරටෝරියම් හැමදාම දික් කරන එක විසඳුම නෙමෙයි. මම ඒක පිළිගන්නවා. මේ අමාරු වෙලාවේ අඩුම ගානේ තව මාස 6ක්වත් මේ මොරටෝරියම් එක දික් කරන්නට ඕන. මන් දන්නේ ආණ්ඩුව මොකද්ද කරන්නේ කියලා. ආණ්ඩුවට ඉකොනොමික්ස් තේරෙන නැද්ද දන්නේ නැහැ. තිත් ඇත්ත මොකද්ද? අනාගතයේ බොහොම අන්ධකාරයි. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මවක් සිය දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. මෙහිදී පස් හැවිරිදි පුත්‍රයා සහ මව මියගොස් ඇති අතර 11 හැවිරිදි පුත්‍රයා දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සෞදි අරාබි තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරි අබ්දුල්ලා ඒ ඔර්කුබි මහතා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල්පී රිස් හමු වී තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී සක්‍රීය නිර්තදිග මෝසම් තත්වයේ හේතුවෙන් සුළඟ තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පොළොන්නරුව දියබෙදුම රදවීගේ ඔය වැලි ඇල රක්ෂිතේ නීති විරෝධීව කපන ලද කුඹුක් දැවතොගයක් පොලිස් බාහිරයට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ උපකරණ සොයා බකමුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.